තව අවුරුදු පහකින් හරියටම සිංහල අලුත් අවුරුදු නැකත් දවසේ ලෝකයට තවත් අමුත්තෙක් පැමිණෙනවා. හරියටම කිව්වොත් 2029 බක් මාසේ 13 වෙනිදා. ඒ දවස සිකුරාදා දවසක්. එදා සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනකොට තවත් අමුත්තෙක් පෘථිවියට පැමිණෙනවා. අමුත්තගේ නම තමයි එෆෝපස්. එයා ඇස්ටරෝයිඩයක්. ප්‍රමාණයෙන් ෆුට්බෝල් පිට්ටනි 5ක් විතර ඇති. මීටර් 375ක් දිගයි. මෙයා අපේ ග්‍රහලෝකයට කොච්චර ළඟින් යනවද කිව්වොත් සැතපුම් 20,000ක් පමණ ඉහළින් තමයි මේ ඇස්ටරෝයිඩ් එකේ ගමන් මාර්ගය හෙවත් කක්ෂය වැටිලා තියෙන්නේ. පෘථිවියේ ඉඳන් චන්ද්‍රයාට ඇති දුරත් මේ වගේ 10 ගුණයක්. උඩුගුවනේ රඳවා ඇති චන්ද්‍රිකාවලටත් පහළින් අට්ලාන්ටික් සාගරයට ඉහළින් මේ විශාල ඇස්ටරෝයිඩය ගමන් කරන්න නියමිත වෙලා තියෙනවා. අපේ ජීවිත කාලයේ විතරක් නෙමෙයි මානව ඉතිහාසෙත් මේ තරම් විශාල ඇස්ටරෝයිඩයක් මෙහෙම මූණට මූණ හම්බ වෙන්නේ නැහැ. කරදරයක් නොකර පිටපාරෙන් ගියොත් අපිට මෙයා අතවනාගෙන ඈතින් යන හැටි බලන්නත් පුළුවන්. යුරෝපයට, අප්‍රිකාවට, ඒ වගේම බටහිර ආසියාවට තරුවක් පාවෙනවා වගේ මේක බලන්නත් පුළුවන්. මෙයා අපේ කනගාවින්ම මාරු වෙයිද, එහෙම නැත්නම් අපිව සිප වැළඳ ගනීද කියලා නාසා ආයතනයෙන් සෙවිල්ලෙන් ඉන්නේ. එහෙත් මේක පොළව හා ගැටීමේ සම්භාවිතාවය 2.7% කියලා කියනවා. ඒක එසේ මිසේ අවදානමක් නෙවෙයි. ඒත් අලුත්ම තක්සේරුවට අනුව නම් මෙයා පිටපාරෙන්ම යන බව තමා කියවෙන්නේ. 2004 අවුරුද්දේ මේක මුලින්ම සොයාගත්ත වෙලාවේ තමයි එෆෝපස් කියන නම දැම්මේ. එෆෝපස් කියන්නේ පුරාණ ඊජිප්තු මිත්‍යා කතාවල එන සර්පයෙකුගේ හැඩයගත් යක්ෂයෙක්. ඔහු හිරු දෙවියන්ගේ සතුරෙක්. සෑම රාත්‍රියකම එෆෝපස් ලෝකයේ ආධිපත්‍ය දරුවලු. හැම උදෑසනකම හිරු දෙවියන්ට පැරදුනත් ඔහු ලෝකය මත සදාකාලික අන්ධකාරය ගෙනීමට උත්සාහ කළාලු. මේ නිසා එෆෝපස් විනාශයට අධිපති යක්ෂයා ලෙස තමා හඳුන්වලා තියෙන්නේ. මීට අවුරුදු මිලියන ගණනකට කලින් මෙහි මත ජීවත් වන ඩයිනෝසරයන් ඇතුළු ජීවී විශේෂවලින් 70%ක් පමණ විනාශ වූ ඇස්ටරෝයිඩයක් සැතපුම් 7ක් විතර පළලයි. ඒත් එක්ක බලද්දි එෆෝපස් නම් පොඩි. ඒත් මේක පෘථිවිය ගැටුණොත් නම් සෙල්ලන්නේ. දිල්ලියට වැටුණොත් ලංකාවත් ඉවරයි. බොහෝ විට මහද්වීපයකින්ම මිනිස් ශිෂ්ටාචාරය අතුගා දමන්න මේකට පුළුවන්. න්‍යෂ්ටික පිපුරුමකට වඩා 100 ගුණයකට වැඩි පිපුරුමක් මේකෙන් සිද්ධ වෙන්න පුළුවන්. මෙයා එන්නේ තප්පරයට කිලෝමීටර් 30ක වේගෙන්. 2029 පිටපාරෙන් ගියත් ආයෙත් 2036 පෘථිවිය ළඟින්ම යන්න පුළුවන්. හැබැයි ඒ මෙච්චර ළඟින් නෙමෙයි. සැතපුම් මිලියන 5.2ක් දුරින්. ඉතින් අපි මේ 2029 මෙන්න මේ එෆෝපස් කියන ඇස්ටරෝයිඩය පෘථිවියේ ගැටේ නැද්ද කියලා හරියටම බලමු.